ਪੈਨਾ ਪੈਨੇ ਨੇ ਪਲੇਨ ਨੇ ਗਿਆ ਵੇ ਇਤਰੋ ਤੇ ਮਮਾ ਮਮਾ ਇੱਕ ਅਵਸਥਾਵਕ ਗੁ ਆਗਮਤਿਕ ਮਹਰੀ ਮਟ ਦੇਨੇ ਮੇ ਤੀਨ ਦੇਸ਼ਪਾਲ ਸੰਸਕ੍ਰਿਤੀ ਅਤੁਲਮ ਇਨਨੇ ਕੇ ਕਿਸੇ ਫਲਯਕ ਨਹੀਂ ਕਿਨੇ ਕੇ ਮੇ ਕਾਲਨਾਸਤੀਯਕ ਕਿਨੇ ਕੇ ਮਗੇ ਅਦਾਸ ਅਲੂਤੇਂ ਇਤਨ ਪਰੰਪਰਾਵਕ ਇੰਡੋਨੀ ਅਪੀ ਇੱਕ ਕਾਲੇਟ ਸਹ ਸੋਬਾਧਾਮੜ ਬਾਰ ਦੇਮ ਆਈਬੋਨ ਮਚਾਂ ਉਹਨ ਅਪੀ ਆਦਾਰੰ ਆਵਿਲਾ ਤੀਨੋ ਐਕਸਕਲੂਸਿਵ ਪ੍ਰੋਗਰਾਮ ਇੱਕਕ ਇਹ ਤਮਾਈ ਉਦ్దిక ਪ੍ਰੇਮਰਤਨਗੇ ਨਿਊਸ ਇੱਕ ਉਦ్దిక ਅਪੀ ਗੁਨੇਯੇ ਕਾਂਬਰੇਟ ਅਦ ਸੰਬੰਧ ਕਰ ਗੰਨਵਾ ਮਚਾਂ ਪਹੁਗੇ ਸਤਿਯਮ ಉದ್ದಿಕ ಪ್ರೇಮರತ್ನ ಪಾರ್ಲಿಮೆಂಟು ಮಂತ್ರಿ ದೂರೇನ್ ಇಲ್ಲ ಅಸ್ವೀಮ ಹದಿಸಿಯೇ ದೇಶಪಾಲನ ರಕವರಣ ಅರಗನ ಕೆನಡಾವಟ ಮಾರುನಾಯ ಕಿಯನ ಸಾಕಚ್ಚಾವ ಪ್ರವೃತ್ತಿ ನಾಳಿಕಾವಲ ವೆಬ್ ಅಡವಿಲ್ಲ ಹೆಮತನಮ ಗಿಯ ಅಪಿಟ ಮೇಕ ಪಹದಿಲಿ ಕರಗನ್ನ ಓನೆ ಲಂಕಾವೆ ದೇಶಪಾಲನೆ ಗೆನ ಉನಂದುವಕ್ ತಿನ ಕೆನೆಕ್ ವಿದಿಯಟ ಮಿನಿಸ್ಟ್ರು ವಿದಿಯಟ ಅಪಿ ಈ ವೆಡೆಟೈ ಯನ್ನ ಹದನ್ನೆ ಎನನ್ ಅಪಿ ದೆನ್ ಉದ್ದಿಕತಕ ಸಂಬಂಧ ವೆಮು ಬಲಬಲ ಮೊಕದ ವೆನ್ನೆ ಕಿಯಲ ಅತ್ತ ನೆತ್ತ ಒಕ್ಕಮ ನಿರಾವರಣೆ ಕರಗನ್ನ ఉద్దిక ప్రేమరత్న పౌగే సతియే విశాల న్యూస్ ఎకక్ వెచ్చ లంకావే దేశపాలనే అపి అమ్మేం కివ్వొద్ లంకావే కథా వెచ్చ టిక ఉద్దిక ఇన్ని కెనడా వింద మే కథా వినే ఒబట ఎన్నేని హరి එතකොට එකක් තමයි උද්దిక දේශපාලන සරණාගතයෙක් විදිහට කැනඩාවට පැන්නා මම ඉස්සලා කියන එක කියන්න ඈ ඔව් 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 දෙවනි එක තමයි උද්దికට එහෙම අයිතියක් තියනවද හිතන හිතන වෙලාවට පාර්ලිමේන්තුවෙන් අයින් වෙන්න මිනිසුන්ගේ ඡන්ද අරගෙන ඊළඟට අවකාශ පහුගිය කාලේ වෙඩි තියාගත්තා ඔය ඔක්කොම කරේ ඔය වැඩේට තමයි මේ අපි ඇහෙන්නේ මචං එතන මගේ මේ 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 ප්‍රෝග්‍රෑම් එකේ විදිහම මේ උද්దిక මේ අපි දෙන්න මේ මේ බලන අයට කියන්නේ අපි දෙන්න ටිකක් පරණ කාලීන මිත්‍රයෝ අවුරුදු 20ක් විතර ඒ නිසා අපි දෙන්නට මේ මචං කියලා කතා කරන්නේ ඒ ඒකට ඒකට කිසි බාධාවක් නැහැ මේ ඉතින් මේ උද්దిక මේ මං කියන්නේ කි මචං මගේ වැඩේ ප්‍රෝග්‍රෑම් එකේ ස්වභාවයම මේ එනේකාත් එක්ක නිකන් අරගන්න මූඩ් එකක් නෙමෙයි ගුණය අය කාමරේ කියන්නේ ඒ නිසා දැන් මට හැබැයි අරගන්නේ නැහැ කියලා දැන් මේ තියෙන ටිකක් එළිය කතා වෙන දරුණු ගණේ ප්‍රශ්න ටිකක් තියෙන මට ඒ ටික උඹෙන් අහන්න නැතුව ඉන්න බෑ. නිසා ඒ ටික අහන්නත් එක්ක බලාගෙන තමයි අපි වැඩේ පටන් ගන්නෙ. මිනිස්සු එතකොට ඔය කියන ඒවා ඔක්කොම ඒගොල්ලෝ ලියා ගනි උඹ දෙන උත්තරත් එක්ක. ඉතින් බලන්න ඔව් බලන සහෝදරවරුන්ට අපි කියන්නේ මේක අපි නිවේදකයා වීරයෙක් වෙන්නවත් එන ආරාධිතයාව අන්නන්ද හරි ආරාධිතයාව වීරයෙක් කරන්නවත් නෙමෙයි මම මේ වැඩේ කරන්නේ මේක ඇත්ත නැත්ත හොයාගෙන කවුද හරි කවුද වැරදි කියලා බලනෙන්ට තීරණය කරන්න පුළුවන් ඔක තමයි සරල කතාව එහෙනම් මම කැමති නිකන් උද්దికත් එක නිකන් කැනඩාව සීතලයිද වගේ වහන්න නැතුව අයිස් මිදෙනවද මේ දවස්වල හරිද රයිට් මචං මං කියෙලිම එන්න ප්‍රශ්නෙට මොකද්ද මේ ඔබ කරේ දැන් ඔය මට තියෙන මේ පළවෙනි ප්‍රශ්නේ ඒකම තමයි මම මොකද්ද මේ කරේ ඇත්තටම ඒ කියන්නේ මං මේ රටට මොකද්ද මේ කරලා තියෙන්නේ මං මහා විනාශයක් කරපු කෙනෙක්ද මේ රටට මේ තරම්ම මට මේ විදිහට මාව හඳුන්වන්න මම මොකද්ද කරේ ඇත්තටම මේ රටට මම කිසිම දෙයක් කරලා නැහැ මට ඕන කරේ හැම වෙලාවෙම අපේ සමාජ පන්ති අපේ අපි ජීවත් වෙන පරිසරය අපේ මිනිස්සුන්ව නගා සිටුවීමේ අරමුණක පාර්ලිමේන්තුවේ වැඩ කරන්න විතරයි වෙන කිසිම දෙයක් එතනින් උපේ ගැනීමක් හෝ මට කියලා දෙයක් ලබා ගැනීම අරමුණක මම හිටියේ නැහැ දැන් මේ වෙනකොට දේශපාලනේ හම්බ කරේ නැහැ කියලා සත පහක්වත් මම හම්බ කරලා නැහැ මට හම්බ කරන්න උමනාවකුත් නැහැ එහෙම අදහසක් තිබෙත් නැහැ හැබැයි මගේ තිබ්බ දේවල් බොහෝ දේවල් මං පිය පැහැදම් කරා මගේ මිතුරන්ගේ දේවල් මගේ ෆෑන්ස්ලාගේ දේවල් ඒව කරලා මම මිනිස්සුන්ට දේවල් කරා නමුත් දේශපාලනයෙන් එහෙම උපයීම කියන අරමුණක්වත් මගේ හිතේ නැහැ ඇත්තටම කියන්නේ දේශපාලනයේ තියෙන උපයන්න නෙමෙයි දේශපාලනයේ තියෙන්නේ මිනිස්සුන්ට උපයන්න පුළුවන් අවස්ථාව නිර්මාණය කරලා දෙන්න මිසක් දේශපාලනය කරන අපිට උපයන්න නෙමෙයි හැබැයි ඒකේ තව කතාවක් තියෙනවා චමින්ද තව පැත්තක් තියෙනවා දැන් මෙතනට ආපු නිසා මම ඒකට යනවා
කමක් නැහැ නේ. ඔව් ඔව් කියන්න ඕන දෙයක් කියන්න. දේශපාලඥයන්ට උපයන්න වෙන්නේ ඇයි කියන එකත් අපි කියන්න එපා. දැන් 225ම හොරු කියලා කියනවා. හරිද? එතකොට ඒ හොරු බවට පත් වෙන්නේ ඇයි? අපි මිනිස්සු විසින් මැතිවරණයකදී කෙනෙක්ව තෝරගන්නවා. තෝරගෙන ඔහුට මනාප පළ කරලා ඔහු පාර්ලිමේන්තුවට යවනවා. යවුවට පස්සේ එතන ඉඳන් ඒ මන්ත්‍රීවරයාගෙන් කොතෙකුත් දේවල් නම් පෞද්ගලිකව මිනිස්සු බලාපොරොත්තු වෙනවද? ටෙලිෆෝන් කෝල් කොපමණ ආන්සර් කරන්න ඕනේද? මං කියන්නේ ඒක තවදුරටත් පැවතිය යුතුද? ඒ පෞද්ගලික ගනුදෙනුව මිනිස්සු සහ දේශපාලඥය අතර පවතින තාක්කල් අපේ රට නිදහස් සංවර්ධිත රටක් කරන්න හරි අමාරුයි. මලගෙවල් වල යන්න ඕනේ. පුළුවන් නම් හත් දවසේ දානට එන්න ඕනේ. ඒ කියන්නේ මගුල් අස්සම් කරන්න යන්න ඕනේ. මං කියන්නේ උත්සවවලට ආරාධනා කරන ආරාධිතයෙක් නෙමෙයි දේශපාලඥයා කියන්නේ. අපේ රටේ තාමත් ආරාධිතයෙක් අපේ උත්සවයටත් ගෙන්නනවා, මේ උත්සවයටත් ගෙන්නනවා, දුකට ගෙන්නනවා, සතුටට ගෙන්නනවා. එතකොට රටේ මිනිස්සුන්ගේ සංවර්ධනය වෙනුවෙන් වැඩ කරන්න ඒ දේශපාලඥයාට කාලයක් නැති වෙනවා. එතකොට ඔහු රටවටේ ඇවිදින්න යන්න ඔහුට ලොකු වියදමක් කරන්න වෙනවා. ඒව රජයෙන් ගෙවන්නේ නැහැනේ. යම් කිසි මුදලක් දෙනවා. නමුත් එතනින් එහාට වියදම් කරන්න නම් ඔහු ඉපෙය යුතු වෙනවා. මං හිතනවා එතනදී ඔහුට හොඳින් හෝ නරකින් ඔහුගේ දේශපාලඥයා කියන තනතුර පවත්වාගෙන යන්න නම්, ඒ කියන්නේ ඡන්දදායකයෝ ටික පවත්වාගෙන යන්න නම් ඔහුට ඒ අවශ්‍යතාවයන් සපුරන්න වෙනවා. ඉතින් නමුත් මම ඒක මම ඒ ක්‍රමය කිසිසේත්ම තවදුරටත් ඉදිරියට යා යුතුයි කියලා විශ්වාස කරන්නේ නැහැ. ඒක තමයි අපේ රටේ තියෙන ප්‍රධානම අසාර්ථක තැන. අපි ඒකෙන් මිදිලා පටන් ගත්තොත් දැන් ওই පාර්ලිමේන්තුවේ ඉන්න බොහෝ දෙනෙක් මන්ත්‍රීවරු බොහෝ දෙනෙක් ඒගොල්ලොන්ට ඒ දේවල් කරගන්න බැරුව මුදල් වියපැහැදම් කරගන්න බැරුව ඒ අවශ්‍යතාවයේ තමන්ගේ ඡන්දදායකයෝ පවත්වාගෙන යන්න අවශ්‍ය කරන මුදල් නැතුව කොපමණ අසරණ වෙලා ඉන්නවද මේ අපිත් එක්ක ආපු කට්ටිය. ඉතින් අපිට අපිට ජේෂ්ඨ කට්ටිය සමහර විට ඒ දේවල් වලට යොමු වෙන්න සිද්ධ වෙන්න වෙලා ඇති සමහර විට. රයිට්. මං කියන්නේ මෙන්න මේ ප්‍රශ්නේ බොහොම පුළුල්ව බලලා මෙන්න මේ ප්‍රශ්نين අපි ගැලවෙන්න ඕනේ. දේශපාලඥයා වෙනමත් අනාප දුන්නට පස්සේ දේශපාලඥයන නිදහසේ වැඩ කරන්න තියෙන්න ඕනේ. එයාගේ අරමුණු වලට. එහෙම නැතුව පෞද්ගලිකව එයාගෙන් ප්‍රයෝජන ගන්න ගත්තොත් ඒක කරන්න බෑ. මෙතන තියෙන ප්‍රධානම ප්‍රශ්නේ ඒක. මම දකින. එතකොට මටත් මේ ප්‍රශ්නෙට මූණ පාන්න සිද්ධ වුණා. නමුත් මම එකඟ නෑ ඒකට. අඳුරන්නේ නැති මිනිස්සුන්ගේ මලගෙදර බොරුවට ගිහිල්ලා පෙනී ඉඳලා ඡන්ද ලබා ගන්න මට ඒක අවශ්‍ය නැහැ. මම කොතෙකුත් දේවල් නම් මේ පාර්ලිමේන්තුවේ තු ලිකලා කරන්න උත්සාහ කරා. ඒවා එතනින් එහාට ගමන් කරේ නැහැ. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමත් ඒකට මට උදව් කළා. ජපානෙත් එක්ක අපි රාජතාන්ත්‍රික ගමනක් මම ගියා. හැබැයි ඒ ගියෙත් මගේ මිතුරන්ගේ මුදලින් ටිකට් අරගෙන මිසක් රජයේ සල්ලි වලින් නෙමෙයි මම ගියේ. ගිහිල්ලා එහෙ අමාත්‍යවරුන් එක්ක අපි සාකච්ඡා තියලා අපේ පොස්පීට්ටේ රටවල් වලට යවන්න, එතකොට කාර්මික විද්‍යාලයක් අපේ රටේ හදන්න ඒ සෑහෙන වැඩපිළිවෙලක් මං ගොඩනගාගෙන ආවා. නමුත් ඒව අතරමැද මැදදී කෙසේ හෝ නතර වෙන එතනින් එහාට යන්නේ නේ. කෘෂි කර්මාන්තය නවීකරණය අපි ඇග්‍රි ඩ්‍රීම්ස් කියලා වැඩසටහනක් අපි සංවිධානය කරා කරන්න. අපි මං ඒක අරගෙන ජේෂ්ඨ ඇමතිවරු මන්ත්‍රීවරු හැම කෙනා ළඟටම ගියා. මොඩර්න් ඇග්‍රිකල්චර් ඉන්ට්‍රඩියුස් කරන්න. ඉතින් නමුත් ඒවා ඉස්සරහට ආවේ නැහැ. ඉතින් ඒ වගේ බොහෝ දේවල් කරන්න උත්සාහ කළත් අනුරාධපුරේට මේ තියෙන ශිෂ්‍යත්ව පාසල් ප්‍රමාණය මදි. නවක ශිෂ්‍යත්ව පාසල් දෙකක් ඉල්ලලා ප්‍රොපෝසල් එකක් දාලා තියෙනවා. නමුත් ඒවා ඉස්සරහට කෙරෙයිද නැති කියලා දන්නේ නැහැ. ඉතින් මේ විදිහට මට පාර්ලිමේන්තුවේ කතා කරන්න පුළුවන්, කතා පවත්වන්න පුළුවන්, අදහස් ඉදිරිපත් කරන්න පුළුවන් එපමණක් ඇතිද අපේ රට ගොඩනගන්න. අදහස් ප්‍රකාශ කිරීමට වඩා මේක ක්‍රියාත්මක කරන එකනේ වෙන්න ඕනේ. ඉතින් මටත් කතා පවත්වත් පාර්ලිමේන්තුවේ ඉන්න පුළුවන්. ප්‍රශ්නයක් නැහැ. නමුත් ඒකේ ප්‍රොඩක්ටිවිටි එකක් නැහනේ. ඒක ප්‍රතිඵලයක් නැත්තම් ඒක සාර්ථකම උත්තරේ නෙමෙයි නං. ඉතින් මම තීරණය කරා මං එතනින් ඉවත් වෙන එක හොඳයි කියලා. හරි.
දැන් මචං ඔය ඔය අපි හැමෝටම පොදුවේ තියෙන විවේචනය තමයි ඔය වෙන විදිහකින් කියන්නේ දැන් අපි පුරවැසියෝ විදිහට කියන විවේචනයට වඩා ඇතුලේ ඉඳලා දකින්න එක ඔයාගේ එක වෙන එකක්නේ මං පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් කියලා ඒ ඒ ඇසුරත් එක කියන එක දැන් ඔය ප්‍රශ්නේ අපේ පැත්තෙනුත් පුරවැසියෝ විදිහට මිනිස්සුත් ඕක කියනවා මට ඕනේක ඕක නෙවෙයි දැන් උද්දික මේ හදිසියෙ කැනඩාවට ගිහින් කියන එකනේ දැන් මේ තියෙන සාකච්ඡාව දැන් ඇත්තටම මචං ඔයා පාර්ලිමේන්තුවෙන් අස්විච් එක නෙමෙයි දැන් තියෙන සාකච්ඡාව අපි ඒක පොඩ්ඩක් වෙන් කරගන්න බෑ දැන් උදාහරණයකට චමින්ද විජේසිරි පාර්ලිමේන්තුවෙන් අස්විච් එක ඒක පාර්ලිමේන්තුවෙන් ඉවත් වීමක් කියන්නේ සාකච්ඡාව ගොඩ නැගුණේ දැන් කතා කරන්නේ මචං ඔයා අයින් වෙච්ච එක නෙමෙයි ඔයා ඒ කැනඩා ගියේ ඔයා දේශපාලන රැකවරණ ගත්තද ඔයා ඒකට ගේම් එකක් ගැහුවද කියන එක ඒක පොඩ්ඩක් අපි ක්ලියර් කරලා ඉස්සරහට ගියා නම් හොඳයි පැහැදිලිවම එහෙම කිසිම ගේම් එකක් මෙතන නැහැ එහෙම රැකවරණේ පතලත් ඉතින් මට එහෙම රැකවරණය මම මෙහෙ රජයෙන් ඉල්ලලත් නැහැ. එහෙම කිසිම දෙයක් මෙතන දැන් කැනඩාව කිව්ව ගමන් එන්නේ රැකවරණේනේ. ඔව්. ඒක විතරද තියෙන්නේ කැනඩාව කොහමද දැන් අනික මම දේශපාලනය කරපු නිසාද මේ රැකවරණයක් ගැන කතා කරන්නේ. එහෙම එකක් ඒ ඒක ආ වගකීමෙන් කියනවා. පැහැදිලිවම. එතකොට ඔය ඉල්ලා අස්වීමේ ලියුම පාර්ලිමේන්තුවට එව්වෙත් කැනඩාවේ ඉඳලා. ඔව්. මම යහනේ මිනිස්සුන් ඒවා ක්ලියර් කරගන්න බෑ. ඔව් 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 මම මේ ඉඳලා තමයි ඇවිත්. ලාස් වෙන එක චමින්ද. කොහොම ඉල්ලාස් වුණත් ඉතින් ඒක ඉල්ලාස් වීමක්. ඔව්. දැන් රට යන එක කොහොම ගියත් ඉතින් ඒක රට යන එක. නිකන් දැන් මෙහෙම මම මෙහෙම අහන්නද දැන් මචං මේක මම දන්නේ මේක. ඔව් මේ 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 මං අහන ප්‍රශ්නේ සදාචාරාත්මකද කියලා. තරෝ දැන් දැන් මේ වෙලාවේ උඹ කැනඩාවේ ඉන්නේ ජොබ් වීසා එකකටද විසිට එකකටද මං දන්නේ නැහැ. ඉතින් ඒක උත්තර දෙන්න පුළුවන් නම් දෙන්න. ඔව් මෙහෙ අම උත්සාහ කරන්නේ වර්ක් වීසා එකකට තමයි. හා හරි. දැන් මේක ඉතුරු ටික ගන්න මචං එක කෑල්ලක් තියෙනවා හරියට දෙකට කපා ගන්න ඕනේ. ඒ තමයි උඹ ආයි දේශපාලනයට එනවද කියන එක මත තමයි මං ඊළඟට අහන ප්‍රශ්න ටික තීරණය වෙන්නේ. ඔව් මම දේශපාලනයට මගේ දේශපාලන මතවාදය අපේ මහ පොළොවේ අපේ රටේ ක්‍රියාත්මක කරන්න පුළුවන් වාතාවරණයක් මට ගොඩනගා ගන්න පුළුවන් වුණොත් පැහැදිලිවම අනාගතේ මම දේශපාලනයට ඉදී හුඟ දෙනෙක් කියනවා ඕකේ ඉඳලා අයින් වෙලා ගියොත් එහෙම මේ ආයෙ එන්න බෑ ඉන්නව නම් ඕක ඇතුළෙම ඉන්න ඕනේ ඉඳලම තමයි යන්න ඕනේ ඉතින් මම විශ්වාස කරන්නේ නැහැ ඒක මම එහෙම හිතන්නේ නැහැ කොහොම හරි මේක එල්ල හිටියොත් තමයි ආයෙ එන්න පුළුවන් මට කොහොම හරි එල්ල ඉඳලා ආයෙ එන එක නෙමෙයි මට ආයි 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 පාර්ලිමේන්තු වෙන එක නෙමෙයි මට කරන්න ඕනේ. හරි. නිවැරදි දේ අරන් පාර්ලිමේන්තුවට එන්න නිවැරදි දේ රටට කරන එක තමයි මට ඕනේ. මම දැන් අර අතන නිවැරදි කරන්න ඕනේ මේ ආපහු එක දෙයක් චොකා මේ 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 කියන්නේ දැන් ඔය මලගේවල් කතාවක් මම කිව්වනේ. දැන් ඒකේ මේ තියෙන දේශපාලන සංස්කෘතිය එක කියන්නේ අපේ රටේ දැන් මේ තියෙන එක මිසක් මම ඒකෙදි කාටවත් චෝදනා කරන්නේ නෑ. හරි. මේකේ කිසි චෝදනාවක් නෑ මිනිස්සුන්ටවත් කාටවත් චෝදනාවක් නෙමෙයි මං ඒ කලේ මං ඒක මේකට ඒ දේ එකතු කරන්න ඕනේ අනිවාර්යෙන් ඒක නුසුදුසුයි ඒක ඒක වැරදි කියන එක විතරයි මම කියන්නේ ක්‍රමේ ඒ විදිහ වැරදි ඒ විදිහ වැරදි පැහැදිලිවම ඒ විදිහ වැරදි කියන එක මම අදහස් කරේ මිනිස්සු විවේචනය කරන කෑලි කියන ගමම්ම දැන් මට අදහවසත් එහෙම සිද්ධියක් වුණා මම ওই පොඩි එකාව පන්චින් ගන්න ගිහලා එතන ගුරුවරු ටිකක් කතා වුණා යකෝ මේ මූ පෙන්ෂන් එකත් අතහැරගෙන ගිහින් තියෙන්නේ කියලා මිනිස්සු හොඳ කියන එකත් කියන්නේ බෑ මචං හරි ඔව් පැහැදිලිවම මම කියන්නේ මං අරගම තමයි මං පාර්ලිමේන්තු ආවේ ඒ කිසිම දෙයක් බලාපොරොත්තු වෙන්නේ නෙමෙයි චමින්ද පෙන්ෂන් එකක් ගන්නවත් ඒක නෙමෙයි මගේ උමනාව මගේ කැමැත්ත මං පාර්ලිමේන්තුවේ මගේ මෙතෙක්කල් ස්පීචස් බලපු අය ඒගොල්ලෝ දන්නවා මගේ අදහස මොකක්ද කියලා මට මේක නිවැරදි කරගන්න විතරමයි ඕනේ ඒක විතරයි මගේ අවසාන සතුට ඉපෙීම නෙමෙයි ජීවත් වෙන්න යම් කිසි මුදලක් තමන්ට අවශ්‍ය කරන ආර්ථික රටාව තිබ්බහම ඇති මිනිස්සුෙකුට මම එතනින් එහාට මුදල් ලිපීමක් මට අවශ්‍ය නැහැ මම කලා ශිල්පියෙක් විදිහට ඉඳලා හම්බ කරපු දේවල් විතරයි අදටත් ඇත්තටම මට තියෙන්නේ දේශපාලන ඒකත් නැතුණා වගේ එකක් හිතෙන්නේ ඔව් ඔව් ඒ ඒකත් එහෙම වුණා ඒකත් එහෙම වුණා ඇත්තටම අපේ රටේ මේ රංගන ශිල්පීන්ගේ ආර්ථික මට්ටම නම් ඉතාම බිඳුවේ තියෙන්නේ අපේ කලා ශිෂ්ත්‍රයේ ඉතාම බිඳුවේ තියෙන්නේ ඒක මම කතා කරලා තියෙනවා පාර්ලිමේන්තුවේ වුණ වෙනුවෙන් වුණ ඉතින් කතා කරන්නේ නැහැ මොකද
සෙලිබ්‍රිටි කෙනෙක් විදිහට ඉදිරියට එනකොට ඒ ලස්සන ඒ වැලියු එක පේන්න ඕන නිසා ඒගොල්ලෝ කතා කරන්න නැතුව ඉවසගෙන ඉන්නවා ඇති. නමුත් මට ඒ දේවල් වෙනුවෙනුත් තමයි මම ওই පාර්ලිමේන්තුවට ආවේ අපේ සිනමා කර්මාන්තේ. ඒ හැම දෙයක්ම උනගා සිටුවීමක් කියලා එකක් නැහැ ඇත්තටම. ඉතින් හැබැයි අපේ සංගීත ශාස්ත්‍රයේ ප්‍රශ්නයක් නැහැ. ඒක ඊටාම හොඳට පවත්වගෙන යනවා. ඉතින් මගේ වෘත්තිය වුණේ ඒක නිසා මගේ ආර්ථිකෙත් ඉතින් ඒ රටාව ඇතුළේ ගොඩනගා ගන්න බැරි වුණා. මගේ ඊළඟ ප්‍රශ්නේ තමයි දැන් ඔය කාරණා ඔක්කොම කියනකොට අපිට පේන එකක් තමයි මේ අලුතෙන් පාර්ලිමේන්තුවට එන මිනිස්සුන්ට නිකන් වැඩ කරන්න දෙන්නේ නැහැ පරණ කට්ටිය වගේ එකක්ද ඔය කියන්නේ නොකිය. ඒක ඇත්තටම අපේ රටේ අලුත් පරම්පරාවකට කොහොමත් කිසිම තැනක කිසිම ශාස්ත්‍රයක අවස්ථාවක් නැහැ. අවස්ථාවක් දෙන්නේ නැහැ. ඊළඟ පරම්පරාවට මේක දිය යුතුයි කියලා එකක් නැහැ. අපි ඊළඟ පරම්පරාවට මේක සූදානම් කරලා දිය යුතුයි කියලා එකක් නැහැ. අපිම තමයි අපේ පරම්පරාව අපිම තමයි වැඩිහිටි පරම්පරාවම තමයි හැම වෙලාවටම මේක ඇතුලේ ඉන්න බලන්නේ. ඒගොල්ලෝ තමයි සියල්ල අත්පත් කරගෙන ඉන්න බලන්නේ. ඒක හැමදාම කරන්න පුළුවන් දෙයක් නෙමෙයි කියලා ඒගොල්ලෝ දන්නෙත් නැහැ. නමුත් ඒගොල්ලෝ ඒකට උත්සාහ කරනවා. දැන් නිකමට අපි උදාහරණයක් විතර ගත්තොත් එහෙම අපේ රටේ පෙරපාසල් පද්ධතිය. ඒකනේ අපේ ආරම්භය. රට පටන් ගන්න තැන දරු පරම්පරාවට නිසි අධ්‍යාපන ක්‍රමවේදයක් අපේ රටේ අදටත් නිර්මාණය කරලා නැහැ. අපි පාර්ලිමේන්තුවේ කොච්චර කතා කරාද මේ දේවල් කරන්න කියලා. දැන් මම ජපානේ ගියාට පස්සේ මම එහෙ දැක්කා ඒගොල්ලන්ගේ අවුරුදු 4 වෙනකන් මට මතක විදිහට ඒගොල්ලන්ට හැමදේම ප්‍රැක්ටිකල් නොලෙජ් එක ඇක්ටිවිටි බේස් තමයි හැමදේම ඒගොල්ලන්ට උගන්වන්නේ. එතනින් එහාට තමයි කියන්නේ ඒ 4 වගේ වෙනකන් නේ. ග්‍රේඩ් 4 වගේ වෙනකන්. අනිත් එක ඒගොල්ලන්ගේ රටේ නීති පද්ධතිය ඒගොල්ලන්ගේ පාරේ ඒගොල්ලොන්ගේ හැසිරීම සහ ඒගොල්ලෝ ගරු කරන දේවල් හැමදේම ආචාර ධර්ම ඒ සියල්ල රටක පැවැත්මට අවශ්‍ය දේවල්. එතකොට තමයි රටක් ලස්සනට පවත්වාගෙන යන්න පුළුවන්. එහෙම පරම්පරාවක් ජෙනරේෂන් බයි ජෙනරේෂන් පරම්පරාවල් අපි නිර්මාණය කරන්න ඕනේ. පරම්පරාවට පයින් ගහලා වැඩක් නැහැ. පරම්පරාවෙන් පරම්පරාව අපි නිර්මාණය කරන්න ඕනේ. එහෙම දෙයක් අපේ රටේ පීනකින්වත් මන්නම් දැකලා නැහැ. ඉතින් මම හිතන්නේ අපිට ඕන කරන්නේ එහෙම අනාගතයක්. අපිට ඕන කරන්නේ එහෙම වැඩපිළිවෙලක් කියන එකයි අදහස. නමුත් ඉතින් ඒව සමහරට තේරෙන්නේ නැද්ද දන්නේ නැහැ. මේ චමින්ද ඔය අපේ සමහර වැඩිහිටියන්ට අපි මොනවද කියන්නේ කියලා තේරෙන්නේ නැද්ද දන්නේ. දැන් උද්දික මෙහෙම මේකේ දැන් මේ ඔය කියන ඔක්කොම දැන් අපි මේ කතා කරන සමහර ඒවා මේ වෙලාවේ දැන් ඔය ඔබ ජපානේ ගැන කියපුවා රම් රටේ ප්‍රතිසංස්කරණ ගැන කියන ඒවා මේ වෙලාවේ සමහරට මේක බලන කාටවත් වැඩක් නැහැ. ඒක ලංකාවේ විදිය එහෙම තමයි. ඒ කියන්නේ සමහරවල් මේ වෙලාවේ වැදගත් මේක තමයි තාම හොයන්නේ මේ උඹ ගියේ ඇසයිලම් ගහගෙනද නැතුවද කියන එක තමයි ඒකේ වැදගත්ම කෑල්ල. හරි දැන් මම ඒකට උත්තර දීපු නිසා මම මේක ආයහන් හදනව නෙවෙයි. මට පේන වෙන එකක් තියෙනවා. ඒ තමයි උද්දික ප්‍රේමරත්න රට ගිහින් තියෙන්නේ ලංකාවේ ජීවත් වෙන්න බැරුව. හරි අපි ගැන කවර කතාද මචං? දැන් උඹට නළුවෙක් විදියට වෘත්තියක් තිබුණා. හරි පාර්ලිමේන්තු උදුර දැන් උඹ කියන එක වෘත්තියක් විදියට නෙවෙයි කරේ කියලා. එතකොට උඹට තිබුණානේ දේවල් ටික. මට ඕන කරේ ඇත්තටම පොඩි බ්‍රේක් එකක් ගන්න. පොඩි බ්‍රේක් එකක් අරගෙන මෙහි තියෙන වැඩ ටිකක් චුට්ටක් කළා අවුරුද්දක් විතර. පොඩ්ඩක් ආපහු ලංකාවට ඇවිල්ලා මගේ කලා කටයුතු හෝ දේශපාලන කටයුතු නැවත කරන්න මගේ ජීවිතය පොඩ්ඩක් පහසු කරගන්න විතරයි මේ මම මේ දේ කළේ ඇත්තටම. ඉතින් දැන් මේක මේ මං හිතන්නේ මේ 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 ලෝකේ අපේ රටේ මේ වෙන රටකට ගියපු පළවෙනි මිනිහා මම වගේ තමයි දැන් මෙතන කතාව තියෙන්නේ. ඉතින් මිනිස්සු තව රටවල් වලට යනවා, ඒ රටවල් වල ජීවත් වෙනවා, පදිංචි වෙනවා, ලංකාවට එනවා, ඒ අත්දැකීම් ලබනවා. ඉතින් ඒක තහනම් දෙයක, ඒක වැරද්දක්ද? නෑ නෑ, මොකද්ද ප්‍රශ්නේ? ඔව් නෑ, ඕකේ දැන් ඕකේ මචං වැරද්ද මෙතනයි තියෙන්නේ. ඒ කියන්නේ ඕක උඹ මේ කැලේ යන කරත් එකට තමයි යට වෙන්නේ. හරි. ඔය උඹට දැන් නළුවෙක් විදිහට උද්දික ප්‍රේමරත්න දින ලව් එක මිනිස්සුන්ගේ තාම තියෙනවා. ඔය
ඔය මට පේන එක මේක වැරදි නම් ඔබට නිවැරදි කරන්න පුළුවන්. ඔය හැදෙන්නේ රාජපක්ෂ විරෝධයක් බරපතල රාජපක්ෂ විරෝධයක් ලංකාවේ තියෙනවනේ තාම. ඒ කියන්නේ ඒ අරගලයෙන් පස්සේ එහෙම අරගලයක් ඇවිල්ලා ජනාධිපතිවරයා ගෙදර යවලා. ඒතර මිනිස්සු විශ්වාස කරනවා මේකට ඔබට උත්තරයක් දෙන්න පුළුවන්. මිනිස්සු විශ්වාස කරනවා රාජපක්ෂලට කඩේ ගිය මිනිහෙක් සරලව කියනවා. විදිහට උද්දික ප්‍රේමරත්න අත් මේකට වග කිව යුතුයි. ඒ හින්දා අහු වෙන වෙලාවේ තරලා දාන්න ඕනේ කියලා. ඒක නෙමෙයිද මේ වෙන්නේ. ඔය දැන් මම ඔය දැන් මම පාර්ලිමේන්තුවේ හිටියා කියලා දැන් මම හිටියා කියලා මට මේක විසඳන්නත් බැරි නා. නේ මම හිටියා කියලා ඔක්කොම මේ රට ආපහු නිවැරදි වෙන්නේ නැහනේ. රාජපක්ෂලා ඇත්තටම මම රාජපක්ෂලත් එක්ක වැඩ කරනවා කියලා අරමුණක නෙමෙයි මම ඇත්තට මේක කළේ. ඒක ඔයා කියන විදිහට වෙනවා වෙන්න පුළුවන්. ඔයා කියන විදිහට මේක මේ විදිහ වෙනවා වෙන්න පුළුවන්. මම මේ කඳවුරෙන් ආපු නිසා මේ විදිහට මේක දැඩිව මට ඇඟිල්ල දික් කරනවා වෙන්න පුළුවන්. මං එන වැරදිකාරෙක් ඒගොල්ලටම දාන්න උත්සාහ කරනවා වෙන්නත් පුළුවන් දේශපාලනිකව. එහෙම වෙන්නත් පුළුවන්. නමුත් ඒ වෙලාවේ මට තිබ්බ අවස්ථාව ඇතුලේ තිබ්බේ එතන. ඉතින් මට විතර නෙවෙයි මුළු රටම පිළිගත්ත තැන එතන. ඉතින් මං ඒ දේ අවස්ථාවේ කරා. නමුත් ඒවා වෙනස් වුණා පහුගිය කාලේ අපි හොඳටම දන්නවා. ඉතින් ඒ කියලා මම නිශ්ශබ්දව හිටියෙත් නෑ පාර්ලිමේන්තුවේ. ඒ වෙන දේවල් එක්ක මං ඒ රැල්ලෙම ගහගෙන ගිහපු මිනිහෙක් නෙමෙයි. මටත් තිබ්බා. ඉතින් මටත් තිබ්බා ඕන තරම් තව පක්ෂයකට එකතු වෙන්න, අර පක්ෂයට මේ පක්ෂයට සම්බන්ධ වෙන්න. ඇත්තටම ඇමතිමක් ගන්න වගේ හිතුන්නේ. හොඳ ප්‍රශ්නයක් චමින්දේ. චමින්දේක හොඳ ප්‍රශ්නයක් චමින්දේ. චමින්දේ ඇමතිකමක් කියන්නේ මොකද්ද චමින්ද? ඇමතිකමක් කියන්නේම අමාත්‍යාංශ කීපයක එකතුවක්නේ. ආයතන කීපයක එකතුවක්. ඔව් ආයතන කීපයක එකතුවක් තමයි අමාත්‍යාංශයක් වෙන්නේ. ඒතකොට ඒ ආයතන සම්බන්ධ වෙන්නේ නිලධාරීන් එක්ක කාත් එක්කද? අපේ රටේ මිනිස්සුත් එක්ක. අපේ රටේ මිනිස්සු වෙනුවෙන් අමාත්‍යාංශයක් තියෙන්නේ. ඉතින් අමාත්‍යාංශයක් ගන්න එක වැරදි නෑ. හැබැයි මෙතෙක් කල් ඔය අමාත්‍යාංශය කියන එක දැන් ඔයා ඔය අර්ථකථනය කළේ අමාත්‍යාංශයක් ගත්තොත් ගන්න එක ගොඩ වගේ එකක් නේ. හරියට හරි. හරි. ඒකනේ ඔයාගේ අදහස. මම ඉන්නේ ඒකට ප්‍රතිවිරුද්ධ අදහසක. ඉතින් අමාත්‍යාංශයක් ඕනේ තමයි. ඉතින් മന്ത്രി කෙනෙක් පාර්ලිමේන්තුවට යන්නේ ඒකටනේ. ඉතින් මිනිස්සු දැන් මට 133,550ක් ඡන්දෙ දීලා මාව පාර්ලිමේන්තුවට යවන්නේ මිනිස්සුන්ගේ අභිවෘද්ධිය සහ ඒගොල්ලන්ගේ වොයිස් එක, ඒගොල්ලන්ගේ ප්‍රශ්න ඉදිරිපත් කරන්න, ඒගොල්ලන්ගේ ප්‍රශ්න වලට විසඳුම් ගේන්න. ඉතින් ඒකට අමාත්‍යාංශයකුත් තියෙනවා නම් තවත් ලේසියිනේ. മന്ത്രിවරයෙකුට අමාත්‍යාංශයක් තියෙන එක හොඳයි. හැබැයි අපිට ටිකක් ගන්න තිබ්බා. ආ? අපිට එකක් ගන්න තිබ්බා කියලා මං කියන්නේ. ඒක තමයි. ඔක තමයි ඊළඟට මං ඇහුවොත් ඇයි නොගත්තේ කියලා. දැන් ඒ අවස්ථාවන් අපිට හම්බුන්නේ නැහැ. එවසන හම්බුනේ සමහරදී තාම අලුත් තව කල් යන්න ඕනේ හම්බෙන්න ඔයගේ අදහසුත් ඇතිනේ. මම දන්නේ මරි අවස්ථාවක් හරි ආවනේ නැහැ. ඒක මචං මං හරස් ඔබට හරස් මේ හරස් කරලා ඇහුවට ඒක හරි අවංක ප්‍රකාශයක් ඇත්තටම. දැන් වෙන මිනිහෙකුට නම් ඕක කියන්න පුළුවන් මේ මෙහෙම නිකන් මට කතා කරා මගේ ප්‍රතිපත්ති පාවා දෙන්න බැරි හින්දා කියනේ වගේ එක. මං අහන්නේ මට තියෙන ප්‍රශ්නේ දැන් උඟ දෙනෙන් මම දැකලා තියෙනවා අපේ ඔය ජේස් අමාත්‍යවරු ඇමතිවරු අපේ ඉන්න අපේ වැඩිහිටියෝ ටික සමාල කියනවා නෑ නෑ මම අමාත්‍යංශ ඉල්ලන්න යන්නේ අපි එහෙම යන්නේ කියලා එහෙම කියලා දෙනවා අහලා තියෙනවා. තමානේ ඇයි ඉතින් අමාත්‍යංශයක් ඕනේ නේ මිනිස්සුන්. අමාත්‍යංශ තියෙන්නේ රටේ වැඩ කරන්න නේ මිනිස්සුන්ට. ඉතින් ඇයි ඉල්ලන්න යන්නේ කියලා කියන්නේ ඇයි? මට ඒක ප්‍රශ්නයක් ඇත්තට. ඒක කරනවා නා. ඔව් තර්කයක් තියෙනවා නේ කියෝ. වැඩ කරනවා නම් ඉතින් මම 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 ඒක අවස්ථාවක ගිහුව අගමැතිකම හරි මට දෙන්න. ඔව් මම මේ රටේ මිනිස්සුන්ගේ ප්‍රශ්න විසඳලා ඒක ආපහු දෙන්නම් කියලා මං කියුවේ. ඔය ඒක වෙන අදහසක් ඇතුව කියන්නේ නැද්ද? ඉතින් ඒක මට අපිට ඕනේ ඒ තනතුරු වලින් කරන්න පුළුවන් දේ විතරයි. තනතුර නෙමෙයි නෝ. මම මෙහෙම අහුවොත් මම නිකන් අමු එකක් අහන්නද? දැන් ඇත්තටම
ඔබට හිතෙන්නේ නැද්ද මේ ඔබ තෝරගත්ත දේශපාලන කඳවුර වැරදි කියලා හිතෙනවද? මම මේගොල්ලෝ වැරදි කියලා නෙවෙයි ඔබට හිතෙනවද කියලා අහන්නේ. නෑ චමින්ද. දේශපාලනය කියන්නේ ඉතින් එහෙම තමයි. වෙනස් වෙනවනේ. මට එහෙම අනගාටුව එහෙම ඒවා නෑ. නමුත් ඒ ආරම්භයේ ඇතුලේ ඒක සාර්ථකව රටේ සංවර්ධනය වෙනුවෙන් අවසන් කරන්න බැරි වෙච්ච එක පිළිබඳ කනගාටුවක් තියෙනවා. මිනිසුන්ගේ බලාපොරොත්තු ඉෂ්ට වෙච්ච නැති එක පිළිබඳ කනගාටුවක් තියෙනවා. මොකද අපේ බලාපොරොත්තු නෙමෙයි ඉෂ්ට වෙන්න ඕනේ මිනිසුන්ගේ බලාපොරොත්තු. ඒක සාර්ථක නොවෙච්ච එක ගැන කනගාටුවක් තියෙනවා. දැන් ඔයා කිව්ව ලංකාවට ඇවිල්ලා මචං ආයි දේශපාලනය කරන්න අදහසක් තියෙනවා කියලා අවංකව විවෘතව කීවනේ. ඒක මරු මං කියන්නේ. නෑ. ඒතකොට දැන් ඔයා වෙ හිතන මේ මොකද්ද තියෙන්නේ? ඔය කියන බෑග්ග්‍රවුන්ඩ් එක මොකද්ද මේ ලංකාවේ දේශපාලනේ වලට ආයි කරන්න? මොන වගේ පක්ෂයක් වෙන්න ඕනද? කවුරු වගේ නායකයෙක් ඉන්න ඕනද? නිකන් මේ නිකන් මං හරි පුද්ගලයෙක් ගැන නෙමෙයි නිකන් ඔයා හිතන නිකන් කැරක්ටර් එක මචං මොන වගේ එකක්ද? අදහසක් තියෙනවා. අලුතෙන් හිතන પરම්පරාවක් ඉන්න ඕනේ. ඒකට නායකත්වය දෙන්න ඕනේ කව කොයි වගේ කෙනෙක්. යාගේ මොඩල් එක. චමින්ද. නායකත්වය කියලා කියන්නේ රැකියාවක් නොවේ. හරිද? දේශපාලන ඉතිහාසයක් ගොඩනගන්න ඕනේ නෑ නායකයෙක්. අවුරුදු 5ක 10ක 15ක 20ක ඉතිහාසයක් ගොඩනගන්න ඕනේ නැහැ නේ නායකෙක්. මොකටද? තමන්ගේ කාර්යභාරය කලන්න පුළුවන් උපරිම ය කරනක විතරයි තියෙන්නේ. ඒක ඇදගෙන යන්න ඕනේ නැහැ ඉස්සරහට. ඒක කළා ඉවරයි. ඊට පස්සේ ඊළඟ ජෙනරේෂන් එක. අපි පඩි පෙළක් වගේ මේක ගොඩනගන්න ඕනේ. ඒතකොට ඊළඟ ජෙනරේෂන් එකේ කරන් යනවා. මොකද මේ ලෝකේ හැම වෙලාවෙම අලුත් වෙනවා. මට වඩා වෙනස් මගේ තාත්තා. මට වඩා වෙනස් මගේ පුතා. වඩත් ඒ අත්දැකීම තියෙනවා. එතකොට ඒගොල්ලන්ට ඕන ලෝකේ නිර්මාණය කරගන්න ඒගොල්ලන්ගේ પરම්පරාවක් ඉන්න ඕනේ. එතකොට නායකත්වය දිනෙන් දින අලුත් වෙන්න ඕනේ. මං කියන්නේ දිනෙන් දින නෙමෙයි යම්කිසි කාල සීමාවක් තුළ මේ ලෝකයේ වෙනස් වීමට සාපේක්ෂව තාක්ෂණය මේ සමාජ සංස්කෘතියෙන් මේ සියලු දේවල් වෙනස් වීමට සාපේක්ෂව අපේ දේවලුත් රැකගෙන අලුත් પરම්පරාවල් මේ දේවල් අරන් ඉස්සරහට යන්න ඕනේ නිරන්තරයෙන්. ඒ ආරම්භය තමයි අපි කොතනින් හරි ගන්න ඕනේ අරගෙන අපි ඒක හරියට ස්ටේබල් කරලා අපි ඒක ඊළඟ પરම්පරාවට දීලා ඊළඟ પરම්පරාවට දීලා එහෙම ගමනක් තමයි දේශපාලනේ අවශ්‍ය වෙන්නේ. නැත්තම් පාර්ලිමන්ට් එක ලෝකික පාර්ලිමන්ට් එකෙන් එළිය මිනිස්සු තම ලෝකෙක. එහෙම ඉන්න බෑනේ. මචං මේ මම අහගෙන ඉන්නේ දැන් මේ හැමතරම හන්දිවල කතා වෙනේවනේ අපි මේ අහන්නේ අපි රස්තිය අදු ගහනකොට. සම්මා දැන් මේකත් අද ඇහිච්ච එකක්. අහනවා මේ උද්දික ඔය සයිලම් කතාව එක දෙක තමයි මේ ආයි පාර්ලිමේන්තු වෙන්න බෑ ඉල්ලුවොත් පරදිනවා. ඒ හින්දා පැන්නා. මොකක්ද උත්තරේ? පැන්නා. පැන්නේ නැහැ ප්ලේන් එක ගියාවේ ඇත්තටම. මෙහෙමයි ඊළඟ පාරත් මම ඉදිරිපත් වෙනවා කියමුකෝ. මං ඔය ඉල්ලනවා කියන වචනටත් හරිම විරුද්ධ වචනය. ඡන්දේ ඉල්ලන්නේ මොකටද? ඡන්දේ ඉල්ලන්න ඕනේ නැහනේ. මිනිස්සු කැමති නම් මිනිස්සු තෝරගන්න ඕනේ. මොකද ඉල්ලන්නේ? මට එකක් දෙන්න, මටත් එකක් දෙන්න. මොකක්ද ඒක? මොකක්ද ඒකතු කරන්නේ? ඉදිරිපත් වෙනවා. මම ඉදිරිපත් වෙනවා මගේ වැඩපිළිවෙල හෝ මගේ දර්ශනය හෝ පිළිගන්න අය කැමති අය මම උතුර ගන්නවා. එච්චරයිනේ. හරිම සරල දෙයක්නේ අපි මේ එන ලොකු වැඩසටහනක් විදියට ඕගනයිස් කරගෙන යන්නේ. එතනට මිනිස්සුන්ව ඩෙවලොප් කරන එක තමයි අපි කරන්න ඕනේ. එතකොට ඔය අහපු ප්‍රශ්නෙට මම ඊළඟ පාරත් ඉදිරිපත් වෙලා දිනුවා කියන්නකෝ. ඒවත් ඉතින් මේකමනේ කරන්න තියෙන්නේ. ඒ කියන්නේ මේකම කරන්න නම් ආයෙ ඇවිල්ලා වැඩක් නැහැ කියලාද කියන්නේ? තේරුමක් නැහෙනේ. එකම රාමුවක එකම රටාවක දේශපාලනයක් කරගෙන වැඩක්, ඒ කියන්නේ ඒක නෙමෙයිනේ අපේ රටට ඕනේ එකම දේ කරන්න. එහෙම නැත්නම් මට රස්සාවක් ඉදිරිය මේක කරගෙන යන්න පුළුවන්. නමුත් මට කැමති නැහැ ඒකට. මට එහෙම උමනාවක් නැහැ. අපේ රට නිවැරදි තැනකට මේක මේ වෙනසකට යන්න ඕනේ කියන තැන තමයි මගේ අදහස තියෙන්නේ. ඉතින් ඒක කරගන්න බැරි නම් වෙන දෙයක් කර කර ඉන්න මට එහෙම හැඟීමක් නැහැ. ඒකයි අවංක හේතුව.
ඔව් සමහර විට මම ඉදිරිපත් වුණොත් පරදින්නත් පුළුවන්. ඒකෙත් වැරද්දක් නැහැ. අපි මොකද හැමදාම මිනිස්සු දිනනවා කියන බලාපොරොත්තු කරපු වැඩවලින් ආ අපි කරපු වැඩවලින් හැමදාම දිනනවා කියන එකක් නැහැනේ. ඕ ඒක මම පරදින්නත් පුළුවන්. මේ මොකද ඒ කියන්නේ මිනිස්සු බලාපොරොත්තු වෙන දේවල් කරගන්නත් අපිට හැකියාවක් තිබ්බේ නැහැ නේ චමින්ද? නිරන්තරයෙන් ගමට යන්න ගම බලන්න. ඉතින් ඒවට ලොකු පිරිවැයක් යනවා මාසිකව. ඉතින් ඒව කරගන්න බැරි වෙනකොට ඉතින් එතකොට මිනිස්සුත් බලනවා මෙයා එන්නෙත් නැහැ මෙයා අපේ දේවල්ට සම්බන්ධයි. ඉතින් ඒගොල්ලෝ මනාප නොදී ඉන්නත් පුළුවන්. ඉතින් ඒක වැරද්දක් නැහැ ඒ අදහසෙත්. එහෙම වෙන්නත් පුළුවන්. නමුත් ඇත්තම දේ අරක තමයි. ඉතින් මම ආයිත් ඇවිල්ලා එකම දේකම මේ තියෙන දේශපාලන සංස්කෘතිය ඇතුළෙම ඉන්න එකේ කිසි බලයක් නැහැ කියන එකයි මේ කාලනාස්තියක් කියන එකයි මගේ අදහස. හරි. හිතවතුනි දැන් සාකච්ඡාව තව චුට්ටක් ඉස්සරහට යනවා. මතු කරන්න ඕනේ විශේෂ කාරණාවක් තියෙනවා. ඒ තමයි මේ අපි විශේෂයෙන් උද්දික මේ മന്ത്രി ධූරයෙන් ඉල්ලා අස්සුණායි කියලා කිව්වහම මේ ගුණේ අයියාගේ කාමරේ විශ්වාස කරලා සාකච්ඡාවකට ආපු එක ගැන ඔබට thank you මචං. ඒ කියන්නේ මේක මම දන්නවා ඔබට කොච්චර කෝල්ස් එන්නද කියලා මේ ඉන්ටර්විව්ස් කරන්න YouTube වලින් රූපහිනාලිකා වලින් ඒ සියල්ලත් එක්ක අපිව තෝර මේ මාව තෝර ගැනීම මේ වැඩේට හරි කරමු මචං කියලා. මේ සහ ප්‍රේක්ෂකයන්ට කියන්න තියෙන්නේ මේ අපි හැමදාම කරන වැඩේ මේ කරමින් ඉන්නේ. මේ මම නිතරම කියනවා ගුණයේ කාමරේ කියලා කියන්නේ දායක සභාවක් හදන YouTube channel එකක් නෙවෙයි. අපේ දැනට ඉන්න ප්‍රේක්ෂකයොත් කවුරුත් අපේ දායකයෝ නෙමෙයි, විචක්ෂණශීලී විචාරශීලී මිනිස්සු. අපි කවුරු හරි ආරාධිතයෙක් ගෙනලා ඒ මනුස්සයත් එක්ක රණ්ඩු වෙලා ඒ මනුස්සයාගේ ලේකු පිට කරලා දෙන්න ආපු උත්තර ටිකක් නැති කරලා නැතුව එහෙම කරන්නේ නැතුව බොහොම සෞම්‍ය විදිහට ඒ මනුස්සයාගේ කතාව කියන අවස්ථාව දෙන එක තමයි ගුණේය කාමරය ඇතුළේ අපි කරමින් ඉන්නේ. ඒතර මේකේ හොඳ නරක උද්දික කියපු අය හරි වැරදි තීරණය කර ගැනීම උබලට බාරයි. ඒ වෙනුවෙන් උද්දිකගේ මතය කියනවා මම මගේ උබලා වෙනුවෙන් මම මගේ ප්‍රශ්න ටික අහනවා. ඒ හින්දා මේක මේ හරි තැනකින් අල්ලගන්න කියලා ආරාධනා කරනවා. මොකද අපිට ඕනේ නැහැ අපේ ආරාධිතයාට අසාධාරණයක් වෙන්නවට අපි කැමතිත් නැහැ වංකෝම. වගේම අපේ ප්‍රේක්ෂකයන් අසාධාරණයක් වෙනවට අපි කැමතිත් නැහැ මචං. ඇත්ත කතාව. හරි ඒ නිසා අපි මැදතරක ඉන්නවා දෙපැත්ත තීරණය කරගන්න ඕනේ. මම මෙහෙම ප්‍රශ්නයක් අහනවා. දැන් ඔය කතා ඔක්කොම හංගලා අනුරාධපුරෙන් මම උඹට ඡන්ද දීපු මිනිහෙක් වුණා නා. මම එහෙම නැතිවරණයකට උඹට කිසිම උදව්වක් කරලා නැහැ. සෝරි. හරි මේ මම ඡන්ද දීපු මිනිහෙක් වුණා නම් මම කල්පනා කරනවා මෙහෙම උද්දික කියනවා දැන් මම රට ගියා මට මෙහෙ සර්වයිව් වෙන්න බෑ මට මුකුත් කරගන්න බෑ මේ මිනිස්සු වෙනුවෙන් වැඩක් කරන්න බෑ. ඉතින් එහෙම 133,000ක් දාලා එහෙම උඹට යන්න පුළුවන්ද? ඒකද දේශපාලනේ කියන්නේ? මම කිසිසේත් මේක කරලා නැහැ. ඒ 133,000 පිළිබඳ මම අනිවාර්යයෙන් වග කියනවා. මම මේ වෙනකොටත් ඒක කරමින් ඉන්නවා. පළවෙනිද දෙවෙනිදා කියන දවස් දෙකේ මම ෆවුන්ඩේෂන් එකක් හදලා තියෙනවා. අලුතෙන් ෆවුන්ඩේෂන් එකක් පටන් ගත්තා. ඒක පටන් ගත්තේ පාර්ලිමේන්තුවෙන් අයින් වෙන්න කිට්ටුව. මම ෆවුන්ඩේෂන් එක පටන් අරන් මම දන්නේ දෙවෙනිදා අනුරාධපුරේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ තිබ්බා රීහැබිලිටේෂන් කරන ළමයින්ට පොඩි දේවල් මේ අවශ්‍ය කරන පාසල් උපකරණ වගේක් අපි ලබලා දුන්නා. මම මෙහි ඉදී මම ඒක කරේ. පළවෙනිදා පොළොන්නරුවේ ඒ පුනරුත්ථාපනය වෙන දරුවෝට මේ අවශ්‍ය කරන පාසල් උපකරණ පොත් බෑග් ටිකක් අපි දුන්නා. හරිද? ඊට කලින් මම කරිය ගයිඩන්ස් ඉවෙන්ට් එකක් අනුරාධපුරේ ඕගනයිස් කරන්න උත්සාහ කරා. ඒක එක හරියට කරගන්න හම්බුනේ නැහැ වෘත්තීය මාර්ග උපදේශනයේ ළමයින්ට. මේ බඩු බෙදන එකම නෙමෙයි එතනින් එහාට ඇත්තම පාර්ලිමේන්තුව ඇතුලේ හිටියට වඩා මම හිතනවා එළියෙන් දන් දෙයක් කරන්න පුළුවන් වෙයි කියලා. මම පාර්ලිමේන්තු එක ඇතුලේ ඉද්දිත් මම මිනිසුන්ට දේවල් කරේ මගේ හයියෙන් සහ මගේ යාළු මිත්‍රයෝන්ගෙන් මගේ ෆෑන්ස් ලගින් ඒගොල්ලන්ගෙන් ලැබිච්ච සහයෝගයෙන් කරා මිසක් මට ඇත්තටම ඕක ඇතුලේ ඉඳලා මිනිසුන්ට ලොකු දෙයක් කරන්න හම්බුනේ නැහැ. ඒ කියන්නේ මම උත්සාහ කරපු එකක්වත් ක්‍රියාත්මක වුණේ නැහැ. දැන් ඒකේ අදහස මම ඒක නිසා ඒක දාලා මෙහෙ ආව කියන එක නෙමෙයි. මම මේකේ අවසාන අර්ථය මම අනුරාධපුර ප්‍රශ්නෙට අනුරාධපුරේ 133,500 මගේ ඡන්දදායකයෝ වෙනුවෙන් මම මගේ වක්කිය මත අරින්නේ නැහැ කියන එක. මම ඒගොල්ලෝ වෙනුවෙන් කරන්න ඕන දේ කරනවා. හැබැයි සමහරවිට මේ
මෙහෙම එකක් තියෙනවා මට තේරෙන විදිහට කියන එක ඔයාගේ හිත ඇතුලේ තියෙනවා එකක් මේ ඒ මිනිසුන්ට මං මට ඒ මිනිසු වෙනුවෙන් යුතුයකම කරන්න බැරි වුණා කියලා පසුතැවීමක් වගේ එකක් තියෙනවා කියලා මට නිකන් මූණෙන් පේනවා. පැහැදිලිවම හැබැයි මම 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 විශ්වාස කරන යුතුයකම දැන් දැන් චමින්ද හිතන්න අනුරාධපුරයේ නගරයේ තියෙන ශිෂ්‍යත්වයේ පාස් වෙලා එන ළමයින්ට එන්න පුළුවන් පාසල් හතරයි. හරිද? එතකොට ඒ ලකුණු මට්ටම් 90 කැපිටිගොල්ලෑවේ හොරෝපතානේ ළමයින්ට එන්න ඉස්කෝල නැහැ. හරිද? එතකොට තව ඉස්කෝල දෙකක් අපි ඉල්ලනවා අනුරාධපුරෙන් ශිෂ්‍යත්ව පාසල් විදියට ශිෂ්‍යත්ව පාසල් වල ළමයින්ට එන්න ගොඩනගන්න කියලා. දැන් මේක වැටහෙනවද? මේක බොහෝ දුරට වැටහෙන ප්‍රමාණය අඩුයිනේ. දැන් මගේ 133,550ටම මේක අවබෝධ වෙන්නේ නැහැ නේ. මේක පේන්නේ නැහැ නේ. ඒකනේ හුඟක් ඔය දේශපාලනයේදී මේ කැම්පේන් වයිස් දේවල් පේන්න දේවල් කරන්නේ. පාරට තාර ටික දාපුවාම තමයි ඒක පේන්නේ. හා ඒකනේ පින්තූර ගහලා දාලා බෝඩ් එක දාන්නේ මේ පේන්න දේවල් තමයි හැම වෙලාවෙම කරන්න ඕනේ. එතකොට තමයි දෙයක් කරා කියලා පේන්නේ. මම එහෙම දේවල් කරේ හරිම අඩුයි. අන්න ඒ වගේ මේ මානව සම්පතට අවශ්‍ය කරන නිදහස මානව සම්පතේ තියෙන ප්‍රශ්න වලට උත්තර අර අපේ දේශපාලනේ තියෙනවනේ තව ලස්සන කතාවක් මේ මිනිසුන්ගේ ප්‍රශ්න විසඳන්න බැරි වුණත් අපි අඩු ගන්න ඒව අහං කර ඉන්න ඕනේ කියලා ප්‍රශ්න වලට ඇහුම්කන් දෙන්න ඕනේ කියලා ඒක හරිද ජමින්ද අහන්න නම් ප්‍රශ්න කියන්න නම් කට්ටිය ඉතින් පාර යන කාට හරි කියන්න පුළුවන් නේ නේ මං කියන්නේ මිනිසුන්ගේ ප්‍රශ්න අහන් ඉන්න එක දෙමිනේ කරන්න ඕනේ ඒක විසඳන එක නේ කරන්න ඕනේ නේද අහන් ඉදලා වැඩක් නැහැ නේ ඒක විසඳන්න ඕනේ ඉතින් ඒ ඒ ඒක තමයි මගේ අරමුණ උනේ හැම වෙලාවෙම මිනිසුන්ගේ ප්‍රශ්න වලට විසඳුම් මිනිසු අපි ළඟට හොයාගෙන එන්නේ මහජන දිනයක් ඕනේ නැහැ නේ අපි ළඟට මිනිසු හොයාගෙන එන්න ඕනේ නැහැ අපි ළඟට හොයාගෙන නැහැ ඉවරේක හැම දවසම මහජන දිනයක් තමයි නේ පැහැදිලිවම ඉතින් අපි පුළුවන් තරම් ප්‍රශ්න විසඳන්න ඕනේ කියන එක මම එකෙන් අදහස් කරේ අවසානයේ දැන් මේ මට මේ මුකුත් කරගන්න බැරුව එහෙම වෙලා මම මේ වෙන රටකට ආව නෙමෙයි මේකේ අදහස මම මේ සාමාන්‍ය පුරවැසියෙක් විදිහට මගේ පෞද්ගලික තීරණයක් විදිහට මම මේ රටකට ඇවිල්ලා ටික කාලයක් ඉඳලා මගේ ඉදිරි බඩ කටයුතු කරන එක තමයි මගේ රංගනේ ඒවා 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 අතාරින්න බෑ ඒවා මගේ ආත්මය බැඳී ඒක කරන්නත් එපා කියලා අපි කියන්නේ දේශපාලනයෙන් අයින් වුණත් රංගනේ අයින් වෙන්න එපා කියලා ඒ අපිට කියන්න පුළුවන් මේ ඔක්කොම කෙටි කාලීන දේවල් අපේ ජීවිතෙත් බොහොම කෙටිනේ ජමින්ද ඒ නිසා කිසි දෙයක් සර්ව කාලීන වෙන්නේ නැහැ මේ හැම ක්‍රියාවක්ම බොහොම කෙටි කාලීනයි මේ අපි මේක ඉවර කරන්න අන්තිම ප්‍රශ්න දෙක එක තමයි ඔයා මචං ලංකාවේ කලාකාරයෙක් විදියට සිංදු කිව්වා රිනාට්‍ය කරා ජනප්‍රියම නළුවා වුණා චිත්‍රපටි කරා ලොකු පරාසයක වැඩ කරලා ඔයාට ලොකු සමාජ ප්‍රාග්ධනයක් තියෙනවා මේ මිනිස්සු කියන ඒවා. ඒතර ඔයා මේ එකපාරට රට යනවා කියන එක දැන් මේ නිශ්චිත මොහොත වෙනකනොත් අපේ මේ වැඩසටහනදී ඔයා පැහැදිලි කරන තාක්කල් මේ මොහොතේ මේ රටේ 2,20,00,000 වැඩි ප්‍රමාණයක් ඔයා දේශපාලන සරණාගතයෙක් විදිහට කැනඩාවට ගියා කියන එක තමයි මචං මමත් මේ වෙනකන් දැනගෙන හිටියේ ඇත්ත කතාව. හරි දැන් ඒක තමයි හරි එතකොට ඔයා එච්චර ලොකු සමාජ ප්‍රාග්ධනයක් අතහැරලා හරි අපි කියන්නේ කන්ටැක්ට් සරලව ගියොත් ඒ ඔක්කොම අතහැරලා ඔයාගේ සමාජ තත්ත්වය අතහැරලා නලුකම් අරවා මේවා ගායකකම් අතහැරලා පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයකුත් බෝනස් එකක් විදිහට තිබ්බ එකක් මඟ දාලා යනවා. මේ ඇත්තටම ආයි මං ඇහුවොත් මොකද්ද ඒකේ තේරුම? එහෙම මම ගිහිල්ලා නැහැ. ඉතින් මම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා දෙන්න මම අයින් වුණා තමයි. නමුත් අර කිව්ව කිසිම දෙයකින් මම ඉවත් වෙලා නැහැ. මේක පොඩි පොඩි බ්‍රේක් එකක් මේක ඇත්තටම පොඩි විරාමයක්. මේක මගේ ජීවිතේ මම ගන්න පොඩක් අඩියක් පස්සට අරගෙන අපිට තව ඉස්සරහට එන්න පුළුවන්. ඔය මචං අර දුටු ගැමුණු එකේ නෙමෙයි. වලගම්බ හැංගිරාන හිටියේ දැන් ඒ චරිතෙත් ඔබ කලන්න. එක සැරේ සටන බැලලා නිකන්
වත්ත වටේටම දීගෙන දීගෙන යන්නත් දන්නේ නැහැ ලැහස්තිලා ඉන්නේ. හරි මේ මේව කරමු අපි දැන් ඉවර කරන්න ඕනේ මේ මේ මූඩ් එකෙන්ම. මම කැමතියි උඹට කියන්න ඕන දෙයක් තියෙනවා නම් රටට. මොකද මේක මේක එක්ස්ක්ලූසිව් වැඩක් මචං. ඔයා අපිට මේ අවස්ථාව දුන්නා. ඒකට ආයිත් මම ඔයාලට තෑන්ක් කරනවා. මේ පළවෙනි වතාවට මම හිතන්නේ මේ සිද්ධියෙන් පස්සේ මේ මීඩියා එකකට ඔයා මොනවා හරි කියන්නේ. ඒ නිසා මම ප්‍රජාතන්ත්‍රවාදී වෙන්න ඕනේ ඔයාලට වෙලාවක් දෙන්න ඕන දෙයක් කියාගන්න. ඔව් දැන් මම මගේ තෑන්ක්ස් බඩි මගේ ෆවුන්ඩේෂන් එකේ නම තෑන්ක්ස් බඩි. ඒකත් චුට්ටක් අපේ සෝෂල් මීඩියා ඉන්න කට්ටියට පොඩ්ඩක් බලන්න කියලා කියනවා මම. ඒ ෆවුන්ඩේෂන් එකෙන් තමයි මම ඉස්සරහට වැඩ කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඔය කියන 133,550ටත් එතනින් එහාට ගියපුවාම අපේ රටේ අනිත් මිනිස්සුන්ටත් මට ඒ ඡන්දේ පාවිච්චි කරපු අයත් එකයි මට ඡන්දේ පාවිච්චි නොකරපු අයත් එකයි රටේ මිනිස්සු මට කවුරුත් එකයි. මම එහෙම බෙදන්නේ නැහැ, එහෙම බෙදන්න අයිතියක් නැහැ අපිට. එතකොට මගේ ෆවුන්ඩේෂන් එකෙන් මට කරන්න පුළුවන් දේවල් හැමදේම මං ඉදිරියේ ඒගොල්ලෝ වෙනුවෙන් කරනවා. ඒකට පොඩි ලයික් එකක් දානවා නම් දාන්න කියන කමක් නැහැ. කමෙන්ට්ස් එහෙම බැලලා දාලා තියෙන ඒවත් කමක් නැහැ. ඒක ෆලෝ කරන ඒවා ලයික් කරන ඒවා කරන්න කට්ටිය පොඩ්ඩක් ෆලෝ කරන්න, ලයික් කරන්න, කමෙන්ට් කරන්න. ලයික් කරන්න. ඔව්. තෑන්ක්ස් බට්. අනිත් එක තමයි මම මම වැරද්දක් කළා නෑ. මාව ඒ විදිහට හැඳුන්වුවාට මම එහෙම කිසිම වැරද්දක් කාටවත් කළා නෑ. මම සත පහක්වත් හොරකම් කරලත් නෑ. ඕනනම් ඔය අනුරාධපුරේ මගේ ගෙදර තියෙනවා දන්න අය ගිහිල්ලා බලන්න. මේ මම කලා ශිල්පියෙක් විදිහට ඉද්දි ගොඩනගාගත්ත බාගෙට අටවගත්ත ගෙයක් තියෙනවා. එච්චර තමයි. ඒක දේශපාලනට ආවා කියලා ඒක එතනින් එහාට ගමන් කරේ නෑ. පැහැදිලිවම. ඉතින් මට ඒ අරමුණේ නෑ. දැන් ඒක මගේ පෞද්ගලික දෙයක් නේ. මගේ ජීවිතේ ගොඩනගාගත්ත නැති එක මගේ වැරද්දක් කියලා අපි පිළිගමුකෝ. මම අදහස් කරේ දේශපාලනිකව මම ආර්ථික වාසි කිසිම දෙයක් මට අවශ්‍ය නැහැ කියන එක. ඒ නිසා මම රුපියලක්වත් සතයක්වත් මම මේ දේශපාලනයේදී මම මිනිසුන්ගෙන් අරගෙන නැහැ. ගන්න බලාපොරොත්තු වෙන්නේ මට පුළුවන් විදිහට මම ගෙවල් හදලා දීලා තියෙනවා. ගෙවල් නැති මිනිස්සුන්ට ගෙවල් හතරක් මට මතක විදිහට ඔය ගෙවල් හතරක් මම හදලා දුන්නා අනුරාධපුරේ. ඒවත් මම ලොකුවට පත්තරවල දාගෙන ලොකු උත්සව අරගෙන ලොකුවට පබ්ලිසිටි දීගෙන කරේනේ. ඒව නැවත ඡන්දේ ලබා ගැනීම අරමුණෙන් කරපු දේවල් නෙමෙයි. ඇත්තටම මිනිසුන්ගේ අසරණ ඇත්තට මේ මිනිසුන්ගේ අවශ්‍යතාවය ගැන බලලා මට පුළුවන් විදිහට මම ඒක කරේ. ඒවා ඒවත් ඇත්තටම පෞද්ගලිකව අපිට ස්පොන්සර් කරපු කට්ටියගේ සල්ලි වලින් අපි ඒව කරගත්තේ. ඒ අරමුණේම තවදුරටත් ඉතින් මම ඉන්නවා. මම කොහෙවත් පැනලත් නැහැ, මුකුත් නැහැ. මේක මේ සාමාන්‍යයෙන් පුරවැසියෙක් විදිහට රටේ මිනිස්සු ඕන දෙනෙක් කරන දෙයක්. ඒ වගේ අවස්ථාවක් තමයි මම මේ අරගෙන තියෙන්නේ. ඉතින් කෙටි කාලයක් පොඩි කාලයක් අරගෙන ඉතුරු වැඩ කටයුතු මම ඉස්සරහා අලුත් විදිහකට වෙනස් විදිහකට පටන් ගන්න එක තමයි මගේ අරමුණ. හරි. එහෙනම් මේක ඉවර කරන්න මචං මම මෙහෙම කියන්නම්. දැන් සාමාන්‍යයෙන් මේ මේ මගේ ප්‍රෝග්‍රෑම් එකම හරි විවෘතව කතා කරන එකක් මගේ අවංක එක මම කියන්නේ. දැන් මේ සාකච්ඡාව මුල ඉඳලා අහගෙන හිටියා මට ඔබ ගැන නිකන් ආදරේ හිතන කැලේ ටිකක් තියෙනවා. හරි. මේ ඉවර කරන්න මම මේ කියන්නේ. හරි. එකක් තමයි දැන් මේ පෙන්ෂන් එක දැන් අපි මේ එළියේ ඉඳලා බැලුවාම මේ කියන්නේ මේ මේ කවුද මේ බොක්ස් එක කඩන්නේ කියලා අපි බලන් ඉන්නේ. මේ යන කල්ට් එකෙන් එළියට කවුද යන්නේ කියලා. එහෙම ගත්තාම මචං ඔයාට අතර මැරෙනකම් ගන්න තිබ්බ පෙන්ෂන් එකක් තමයි ඔයා අතාරින්නේ. හරි. මම මේ කියන්නේ මේ මේ මට පේන ප්ලස් ඒව ඈ. කියන්නේ උඹ ගැන ලව් එකක් හිතෙන ඒවා. ඊළඟට මොනවාද මොකක් හරි අමුතු එකක් පාර්ලිමේන්තුව ඇතුලේ කියන්න හදනවා වගේ එකක් මට තේරෙලක් තියෙනවා. හරි. ඊළඟට උඹ බොහොම අවංක වෙනවා එක තැනක මේ මට ඇත්තට මේ සර්වයිව් වෙන්න අමාරුයි මොනවා හරි කරලා මේ 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 එහෙම තියෙනවනේ මචං දරු පවුල් ගොඩ දාගෙන එහෙම මිනිස්සු එහෙමනේ. ඉතින් ඒ වැඩේ ගොඩ දාගන්න තමයි වා රටකට එන්නේ කියන එක. ඉතින් ඒ ඒ කාරණා ටික හරි සාමාන්‍යයෙන් හරි අවංකයි. ඒ වගේම තමයි මට විසඳ ගන්න ඕන තව තැන් ටිකක් තියෙනවා. ඒක අනාගතේ තමයි අපිට විසඳ ගන්න වෙන්නේ. ඒ තමයි උද්දික ඊළඟට කොහොමද දේශපාලනයට එන්නේ කියන එක. ඒ කියන්නේ එනවා නම් ඒ එන්නේ කොහොමද කියන එක මචං මම විතරක් නෙමෙයි රටේ මිනිස්සු ඔක්කොම බලන් ඉඳි. ඒතර අපිට හරියට ක්‍රියේ වෙච්ච නැති තැන් තමයි ඒවා. ඒතකොට උඹ එන කොහේ හරි එන තැනකින් හොඳ තැනකින් එපා එන්න. දැන් ඔය කියන වැඩ ටික කරන්න නම් නේද ඒකනේ වෙන්න ඕනේ. සමිත ඒක අපි අපි ඒක කාලයට සහ සබඳතාවකට බාර දෙමු.
හරියට හරි. ඒ කියන්නේ ඔය කියපුවා ඔක්කොම අවංකව කිව්වනම් මේ වැඩසටහනේ. මේ ඔය කියපුවා සේරම උද්දික ප්‍රේමරත්න කිව්වේ අවංකව නම්. ඉතින් අපිට ආශිර්වාද කරනවා යරෙන්න වෙන මොකුත් කරන්න බෑ. හැබැයි උද්දික මොනවා හරි හංගගෙන ඔය ටික කිව්වනම්. හරි? ඒක අනාගතේ අර ඔබ කිව්වා වගේම ස්වභාව ධර්මයේ විසින් බලාගන්න. ඒක තමයි ඇත්ත කතාව. පැහැදිලිව. එනම් අපි ඉවර කරමු. මොකද කොහොමද ඉවර කරන්නේ? තෑන්ක්ස් බඩි කියලා ඉවර කරන්නද? හරි එහෙනම් උද්දික ප්‍රාර්ථනා කරන රටක අපිටත් ජීවත් වෙන්න ඒ වගේ ලස්සන රටක් හැදිලා ජීවත් වෙන්න වාසනාව ලැබෙන්න කියලා මට වාසනාව ලැබේවා කියලා තමයි මට කියන්න තියෙන්නේ. Thank you. ස්තුතියි ජමින්ද. මේ අපි ටයික්මනින් හම්බෙමු. හම්බෙමු. Thanks buddy. Thanks buddy. අපි ගියා.